සියලු දෙනාටම සුබ දවසක්. ඔබේ ගෙවත්තට වටිනා භෝගයක් වගා කරන ආකාරය ගැනයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඒ තමයි කහපඳුරක් බඳුනක හදාගන්න ආකාරය ගැන. විශේෂයෙන්ම කියන්න ඕනේ දැනට ලෝකයේ ඖෂධීය ගුණයෙන් හොඳම කහ වෙන්නේ අපේ රටේ. ඉතින් මෙච්චර කාලයක් හොඳම කහ අපේ රටේ තියෙද්දි පිට රටින් ගෙනැල්ලා විස රසායන කවලම් කරපු කහ තමයි අපි ආහාරයට ගත්තේ. පරේෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා බංගලාදේශයේ නානයනය කරපු කහවල විශාල වශයෙන් ඊයන් අඩංගුයි කියලා. ඊයන් ශරීරගත වුණොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගොඩාක් භයානකයි. ඒ නිසා තමයි කහ ආනයන කරන එක තහනම් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ පිටරටින් ගෙන්වන වහ කන එක නවත්තලා අපේ ගෙවත්තෙම මේ වටිනා ඖෂධීය කහ වගා කරමු. එතකොට අපිට විස බීජ නසන, පිළිකා නසන, තවත් මහා ගුණ ඇති ඖෂධීය කහ අපේ ගෙවත්තෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කහ බඳුනක වගා කරන්නේ කොහොමද කියලා. මේ සඳහා මං පස්මාදි සකස් කරගත්තේ කොම්පෝස්ට් කොටස් එකක්, 10යි අඟුරු කොටස් එකක්, මතුපිට පස් භාගයක් හා වැලි භාගයක් විදියට. මේ විදියට පස්මාදි සකස් කර ගැනීමෙන් ඔබට හොඳින්ම මේ කහ වගාව කරන්න පුළුවන්. කහවලට හොඳින් බුරුල් පසක් අවශ්‍යයි. 10යි අඟුරු යොදා ගැනීමෙන් බුරුල් පසක් ලැබෙනවා වගේම තවත් ගොඩක් ප්‍රතිලාභ ලැබෙනවා කහ වගාවට. ඊළඟට අපි මේ සඳහා යොදාගන්න කහාලයේ කුඩා අල කැබිලි වෙන් කරගන්න ඕනේ. එතකොට අපිට කහපඳුරු වැඩිපුර ප්‍රමාණයක් එකම පෝච්චියෙන් ලබා ගන්න පුළුවන්. අපි බඳුනක වගා කරන නිසා මේ විදියට කුඩාල වෙන් කරලා සිටුවට මහා පරිමාණෙන් වගා කරද්දී ඒ කුඩාලත් සම්බන්ධ ඒ විශාල අලය විදියටම තමයි ශේෂ්ත්‍රයේ හිටවන්නේ. දැන් අපි පස් මිශ්‍රණය හොඳට කවලම් කරගමු. කවලම් කරගෙන මල් පෝච්චි අඩියේ සිදුරු වලට ගල් කැට කීපයක් දමා වසාගෙන පස්මාද්‍ය පුරව ගන්න. දැන් අපි මේ විදියට කහාල ටික පසට යට කරගමු. ගොඩක් යට කරන්න එපා. අඟලක් වගේ ප්‍රමාණයක් තමයි යට කරන්න ඕනේ. වැඩිපුර යට වුණාම පැලාංකුර මතුවෙන්න ප්‍රමාද වෙනවා. ඉතින් මේ විදියට කහාල යට කරගෙන ඊට උඩිනුත් වසුණක් විදියට 10යි හරි දිරපු 11යි දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔබ ශේෂ්ත්‍රයේ කහ වගාවක් කරනවා නම් වසුණක් දාන්නම ඕනේ. මේ විදියට රෝපණය කරගත්ත කහ බීජ වලින් සති දෙකක් තුනක් පමණ යද්දී අංකුර මතුවෙනවා. ඉතින් ඔබට කහ අස්සන නෙලා ගන්න නම් මාස 8ත් 10ත් අතර කාලයක් යනවා. අස්සන නෙලන්න සුදුසු කාලය කියලා දැනගන්නේ කහපඳුර මැරෙනවා. එතකොට තමයි කහාල ගලවන්න සුදුසු වෙන්නේ. ඉතින් ඔබටත් ඉඩකඩ අඩු නාගරික පරිසරකදී වුණත් පහසුවෙන්ම මේ විදියට කහපඳුරු කීපයක් හදාගන්න පුළුවන්. අද මේ හිටවපු කහපඳුරු වර්ධනය වෙද්දි ඒ ගැන වීඩියෝවක් අරගෙන එන්නම්. තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙනතුරු මම සමුගන්නවා. සිරු දිනාටම සුබ දවසක්.